අයිබුවන් අද අපි ඉන්නේ අපේ මාස 6ක බෑග් වල වගාව. ඔයාලට පේන ඇති උස. දැන් අඩි සාමාන්‍ය ගහක් විතරක් උසයි, එක වඳුරක් උසයි සාමාන්‍යයෙන් අඩි 6කට වැඩිය. එතකොට අද අපි කතා කරන්න යන්නේ මේ මාස 5ක් වෙලත් අපි තාම මේවට පස් දාලා නැහැ. මොකද අපි පැලනේ හදන්නේ. එතකොට පැල හදනකොට අපි පොඩ්ඩක් ගැඹුරින් තමයි පැලේ හදන්නේ. එතකොට අල මට්ටම එන්න චුට්ටක් පරක් වෙන උඩට මතුවෙන්. එතකොට අපිට පොඩි කාලයක් ලැබෙනවා ඒකෙන්. මොකද අල ඔයාලා දන්නවා කහ ගහේ අපි සමස්තයක් පොදුවේ කියන්නේ කහ ගහේ අල එරෙන්නේ උඩට කියලා. නමුත් මේ කාලේ වෙනකොට දැන් අපි ගලවපුවත් එක බලපුවහම මේ ඇත්තටම බලපුවම දැන් මේ කන්නේ නම් කහ ගහේ අල යටරත් එරිලා තියෙනවා සාමාන්‍ය වශයෙන් ගත්තා. ඒ කියන්නේ මගේ බිම හදලා තියෙන කොටසේ කානු උදුළු ගාද්දි සාමාන්‍ය පැලේට වඩා අඟල් 6ක් විතර 8ක් විතර මෙහෙන් 8කටත් වැඩි අඩි එකහමාරක් විතර අයිනින් කානුව තියෙන. ඒ කානු අපි උදුළු ගානට අපි කානුවෙත් අපේ අපිට අල හම්බෙලා අපිට උදුළු ගාදි පස්ස දාදි අල කැපිලා තියෙනවා. ඒ වගේම දැන් මේකේ ඔන්න මාස 6කට පස්සේ අපිට පස් දාන්න වෙලා පස් දැන් ඔන්න ලං කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒක කරන්නේ කොහොමද, ඒක පස් ලං කරන්න කාලය අපි තෝරගන්නේ කොහොමද කියන එක මම ඔයාලට පැහැදිලි කරන්න. වගාවට පස් ලං කරන්න කාලය ආවා කියලා අපි දැනගන්නේ එන්න මේ විදිහට අල උඩට ලකුණු වෙනකොට. මොකද පොහොර දානවා නම් අපි හොඳයි. දැන් මම මේකට පොහොර කොමත් කලින් දාලා තියෙන හොඳට. දැන් මෙන්න ඔයාලට පේන වැඩි සුදු පාටට අල ලකුණු වෙලා එළියට. එතකොට දැන් අපි මේකට පස් දාන්න ඕන. මේ පස් දානවා කියන්නේ මේකට පොහොරත් එක්ක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි ගොඩක් දුරට කරන්නේ මේකට කොම්පෝස්ට් ගොම අපි ගොඩක් දුර වියලි ගොම භාවිතා කරනවා. හොඳටම ගොඩක් ඩ්‍රයි වෙච්ච මේ හොඳටම වේලිච්ච වියලි ගොම ඒවත් එක්ක තමයි මේකට මීඩියක හදලා තියෙන්නේ. එතකොට අපි දැන් කරන්න ඕන සවලක් හෝ වේවා බාදියකින් නැත්නම් බෑග් එකකින් අපට අවශ්‍ය පොහොර ටික අරන් ඇවිල්ලා මේකට දාන්න ඕන සාමාන්‍ය අඟලක විතර තට්ටුවක්. අපි ගොඩක් දුරට ගහ මුලට හොඳට දා ගන්නවා. එහෙම තමයි මේක කරන්නේ. මම ඔයාලට කරලා පෙන්නනවා එක බෑග් එක ගහකට සාමාන්‍ය මේක කොහොමද කරන්න කියලා. එතකොට අපි බලමු දැන් කොහොමද මේ කහවගාවට ඇත්තටම බෑග් වල දින කහවගාවකට කොහොමද පස් දාන්නේ, පස් ලං කරන්නේ. දැන් බිම තියෙන වගාවක් නම් කානෝ සුද්ධ කරලා අපිට පුළුවන් පස් ටික දාන්න. නමුත් බෑග් වල දින්දි අපි බෑග් දෙක ගානේ පොලිම දිගට ගහලා තියෙන. එතකොට අපිට මේකට බිමින් හූරලා දාන්නවත් ඒව කරන්න අමාරුයි. ඒකට අපි කරන්නේ මතු පිට පස් ගොම සහ කර දහය අපිට පුළුවන් හොඳ ප්‍රමාණ වලින් එකට එක ගණුපාත වලින් හොඳට අනාගෙන මේ ගහ වටේට බාදියක් හරි බෑග් එකක් හරි මාර්ගෙන් දාගන්නේ. අපි බලමු කොහොමද දාන්නේ කියලා. මේ විදිහට දාගෙන හොඳට සාමාන්‍යයෙන් එක බෑග් එකකට බාදි තුනක් තුනහමාරක් විතර දාන්න වෙනවා. මොකද ගල් අපි දෙකක් විතර පුරවනවා. එතකොට තව ටික කාලයක් යනවා අපිට පස්ලම් කරන්න ඕනේ නැහැ. මාස 9 ලං වෙනකොට මේ විදිහට තමයි පස්ලම් කරන්න. අපි දැන් බලමු පස්ලම් කරපු එක පඳුරක පැල කීයක් විතර සාමාන්‍යයෙන් තියනවද කියලා. මේ තියෙන්නේ අපි සති 2 3කට කලින් පස්ලම් කරපු එක කොටසක්. එතකොට මේකේ මම තනි පැලේ ගානේ තමයි හදලා තියෙන්නේ එක බෑග් එක. මොකද මට අවශ්‍ය වුණා තනි පැලේ බෑග් එකක් කොහොමද අස්වැන්න මේ. මොකද මම මේ පාර වෙනස් කරා. මොකද අපේ දිහර පොහොරක වෙනස් කරලා තිනවා ග්‍රීන් මාස්ටර් වලට. අපි ඒකෙන් මම පොඩ ට්‍රයි කරනවා වෙනස් විදිහකට දවලන්න. එතකොට මේ පඳුරු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 අතේ 17 19 19යි පොඩි දෙකකුත් තියෙනවා 21යි. ඒ කියන්නේ දැනට මේ මාස 5 මේ වගාවට මේකේ තියෙනවා එක පැලේ ගණන් හදලා තියෙනවා. එතකොට පඳුරුත් 25කට ආසන්නව තියෙනවා. එතකොට ඔයාලට තේරෙන ඇති මේකේ වෙනස කොහොමද කියලා. කියන්නේ මේ වගාව එච්චර උස නැහැ. නමුත් පඳුරේ පැල ප්‍රමාණය වැඩි. ඒ හා සාපේක්ෂව විතර මේකේ මව්වලත් 25ක් හැදෙනවා. පළවෙනි 25යි නะ.
මවලු 25න් අලත් වෙනකොට අපිට සාමාන්‍ය කිලෝ 10කට වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි මේ වගාවේ. අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි කොහොමද මේකට පොහොර දාන්නේ කියන එක තීරණය වෙන්නේ. එතකොට අපි බලමු තවත් වීඩියෝ එකකින් මෙතනින් එහාට කොහොමද විස්තර කරන්නේ මේ වගාව පිළිබඳව කියන එක. එහෙනම් බොහොම ස්තුතියි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් යට කමෙන්ට් තීරුවේ දාන්න. මම නම්බර් එක දාලා තියන්න. ඒ නම්බර් එකට ඕනනම් කෝල් කරන්න ඕන වෙලාවක. කිසි ගැටලුවක් නැහැ. මට පුළුවන් හැම දෙයකින්ම මම කැමති. ඔයාලට උදව් කරලා ඔයාලගේ මේ වගාවන් හොඳ සාර්ථක විදිහට කරගන්න මගේ පුළුවන් උදව්ව මට ලබා දෙන්න මම හරි කැමති. එහෙනම් බොහොම ස්තුතියි. හම්බුමු තවත් වීඩියෝ එකකින් ළඟදීම.